මංගිතන ඔබතුමාලට ඇහිලා ඇති 103ක් විදුලි බිල අඩු වෙනවා කියලා. හැබැයි මේ 103 කියලා කියන්නේ විදුලි බිලේ එක එක කැටගරි එකට 103ක් අඩු වෙනවා කියන එක නෙමෙයි. සමහර කැටගරි වලට 120 අඩු වෙනවා, සමහර ඒවාට 144 අඩු වෙනවා, සමහර ඒවාට 119ක් අඩු වෙනවා. එහෙමම තියෙනවා. ඉදිරියේදී ડોකියුමන්ට් එක ආවහම ඔබතුමාලට බලා ගන්න පුළුවන් වෙයි. 2022 අගෝස්තු මාසේ මුල වෙනකොට ඒකක 30ට වඩා අඩුවෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයන් ඒකකයට ගෙවි රුපියල් 2.50යි. ස්ථාවර ගාස්තු තිබෙ රුපියල් 30යි. 2.50ක් ගෙවපු ඒකකයට අපි ගෙවනවා රුපියල් 30ක්. අර රුපියල් 30 තිබ්බ ස්ථාවර ගාස්තුව අද වෙන විට වැඩි වෙලා තිනවා රුපියල් 400ට. අපි එහෙම ගණන් හදලා බැලුවම ඒකක 30ක් භාවිතා කරන පාරිභෝගිකයෙක් පසුගිය අගෝස්තු මාසේ ගෙවුව බිලට වඩා මේ අවුරුද්දේ මාර්තු මාසේ ඉතාම කෙටි කාලයක් ඇතුළත විදුලි බිල 100ට 1138කින් වැඩි වෙලා තියෙනවා. අපි දැන් ගණන් හදලා බලමු ඒකක 180ට වඩා වැඩියෙන් භාවිතා කරන කට්ටිය. 2022 අගෝස්තු මාසෙදී ඒකක 180ක් භාවිතා කරන අයගේ මාසික බිල අර කාණ්ඩවලට තියෙන මං කියන්නේ මං ගණන් හදලා බැලුවා මාසික බිල රුපියල් 3755යි. වර්තමාන බිල රුපියල් 9780යි. 3755 විදුලි බිල 9780 වෙලා. බිල වැඩි කිරීම 100ට 160යි. දුප්පත් මිනිහට 100ට 1138යි. පොහොසත් මිනිහට 100ට 160යි. මේක සාධාරණද? අපේ විදුලි බල ඇමතුමා රිවර්ස් සරදියල් උපායක් පාවිච්චි කරලා තියෙනවා. අපේ විදුලි බල පනත ඇත්තේ එකයි එකපාරයි අය කරන්න පුළුවන්. විදුලි බලය කිව්වම ටැරිෆ් කියන්නේ එකපාරයි. දැන් මේක යුනිට් එකකට අය කරනවා ෆික්ස් චාර්ජ් කියලා රුපියල් 60ක්. ඒක එක වුණාම තමයි 193යි 20 වෙන්නේ. දැන් 42 මිනිස්සයාට ඊළඟ එනකොට එනවා 613ක්. දැන් අර ෆික්ස් චාර්ජ් එක 60 තියෙන එක 240ක් වෙලා. දෙපාරක් අය කරනවා. එකම විදුලියට දෙපාරක් අය කරනවා. මේකම වරදක්. පාර්ලිමේන්තුවෙන් හිටපු සභාපති ඉවත් කරුවා. පාර්ලිමේන්තුවෙන් දැන් ඉවත් කරුවා නම් පාර්ලිමේන්තුවෙන් මේක කමිටුවක් හිටවලා මේක සාකච්ඡා කරලා සාධාරණ මිලක් නියම කරන්න. මේක මිනිස්සුන්ට දරා ගන්න බෑ.